ജീവിതത്തെ ഹേമ പരിച്ഛേദയാക്കുമ ലസ്സനനേതത് ഹേമ പരിച്ഛേദയാക്കുമ പാവു കറുപു മിനിസ്സു തമൈ ജീവിതത്തെ സബേ വടിനാകമ ഹരിയടമ ദന്നേ മമ ജീവിതത്തെ തുകണ്ണമിൻ ബയോളജി റഹകരണ ഗുരുവരേക് അഭിമന്തനോ ഗുരു ഉത്മാൻ ඇත්තම කියනනම් සර් මටත් ડિප්‍රෙෂන් තිබිලා සර්ගේ ක්ලාස් ආවාම සර් කියන නිසා තමයි මේ වෙද්දි හොඳ විදිහට ඉන්නේ දැනට. ඔය එක්ස්ප්ලেইন කරපු ඔක්කොම දේවල් හා කලින් පැහැදිලි නැහැ කලින් හැදිලා හොඳ වෙච්ච කෙනෙක්ට විතරයි තේරෙන්නේ ඒක ඇත්ත. ඒ කියන්නේ මෙහෙමයි. එහෙම නැත්තම් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනි මොකක්ද? ඒ වගේ අයත් එක්ක මොනවා කළාද? උඩේ කාලයක් කාලය ගත කළා. මම සාමාන්‍යයෙන් අවුරුදු 3ක විතර මේ ටියුෂන් වලට එන්න කලින් අවුරුදු 3ක් විතර කවුන්සලින් තමයි කරේ. ඒතර මට මේ එක එක ජාතියේ රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් හම්බෙලා තියෙනවා. 2000කට වඩා වැඩි ගණක් බල්ලා තියෙනවා. 2000කට වඩා වැඩි ගණක් බල්ලා තියෙනවා. කවුරු හරි තව මේකක් අහලා තිබුණා කවුන්සලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. කවුන්සලර් කෙනෙක් වෙන්න බෑ. මේ ලෝකෙට එනකොට කවුන්සලර් කෙනෙක් වෙලා ආවොත් තමයි මේ කවුන්සලර්ස්ලා හදන්න බෑ. ඒ කියන්නේ කවුන්සලින් ස්කිල් එක මිනිස්සෙක් මේ ලෝකෙට එනකොට අරන් එනවා. අරන් ආපු එක්කෙනාගේ ස්කිල් එක ඩිවලොප් කරන්න විතරයි පුළුවන්. එහෙම නැතුව උගන්නලා කවුන්සලර් කෙනෙක් හදන්න බෑ. හරි මෙන්න මේ ලක්ෂණය අරන් එන්න ඕනි ලෝකෙට එනකොට. මේ බලන්න කවුන්සලර් කෙනෙක් වෙන්න තිබිය යුතු ලක්ෂණය කුමක්ද මෙම් මේක එම්පති සහානුභූතික බව සරල වචනෙන් ගත්තොත් සහකම්පණය හැබැයි මේක හොඳට අහගන්න ගොඩක් අය හිතනවා ගොඩ සංවේදී මනසක් තියෙන කෙනාට තමයි කවුද කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා බෑ ලෝකේ යථාර්ථය හඳුනාගත්ත කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන් සහකම්පණය කියන්නේ අනිත් එක එක්කෙනාගේ දුකට දුක් වෙන එක නෙමෙයි ගොඩක් අය හිතනවා ඒක ඇවිල්ලා එම්පති නෙමෙයි සිම්පති එම්පති is not sympathy හරි අනුකම්පාව දැක්වීම නෙමෙයි ඒ ප්‍රශ්නේ තියෙන එක්කෙනත් එක්ක එකතු වෙලා ඒ ගැන කතා කරලා වැළපෙන එක නෙමෙයි නෑ එහෙම වුණොත් එහෙම කවුන්සලර් කෙනෙකුත් සියදිවි හානි කර ගන්නවා කාලයක් යනකොට මොකද කිසිම කෙනෙක් කවුන්සලර් කෙනෙක් ගාවට එන්නේ නෑ මැනික් හම්බුනහම මහජන සම්පත ඇදුනහම හරි එහෙම එන්නේ නෑ කවුන්සලර් කෙනෙක් ගාවට එන්නෙම මොකක් කරන් දෙන්නේ මොනවද ගේන්නේ දුකමයි වෙන මොකුත් ගේන්නේ නෑ දුකමයි ගේන්නේ ඒතර කවුන්සලර් කෙනෙකුට ජීවිත කාලේ අහන්න වෙන්නේ මොකද්ද අනුන්ගේ සතුටක් නම් අහන්න වෙන්නෙම නෑ මොකක්ද අහන්න වෙන්නේ දුකමයි දුකම අහනකොට මොකක් වෙනවද නෙගටිව් වෙනවා හැබැයි කවුන්සලර් මොනවා වෙන්න ඕනිද එහෙම නොවී ඉන්න ඕනේ කවුන්සලර් නෙගටිව් වුණොත් ඉවරයි හරි මේක උප්පත්තියෙන් ගේන ලක්ෂණයක් හරි ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ඔය කියන්නේ ඔබේ දුක මට තේරෙනවා හරිද හැබැයි මම ඒකට මොනවා වෙන්න කෙනෙක් නෙමෙයිද දුක් වෙන කෙනෙක් නෙමෙයි මේක අනිත් පැත්තටත් ඒක කරන්න බෑ. ඒ කියන්නේ අර යන්නේ ඕක ගණන් ගන්න එපා බං මේ මං ඉන්නේ. ඌ හතේල දාලා හිටපන්. එහෙමත් බෑ. ඒකත් බෑ. ඊට පස්සේ අනිත් පැත්තට ගිහිල්ලා බෑනේමද උනේ අයියෝ. එහෙමත් බෑ. ඒතර මුන් දෙන්නම එකතු වෙලා අඬනවා දැන් මේ පාර. මැද ඉන්න ඕන.
හරිද? මම දන්නවා මේ උගන්නන ජොබ් එක ඇරුණාම ජොබ් එකක් නැත්තම් මට වඩාම හොඳින් කරන්න පුළුවන් වැඩේ මේක කියලා. ඒ කියන්නේ ඒක මම කරගෙන යනකොට තමයි මට ගැලපුණේ. මට උගන්නපු ගුරුවරුත් කිව්වා වා මේකට නියමෙටම මැච් වෙනවා කියලා. හරි? හොඳටම මැච් වෙනවා කියලා. හරි. ඒත් ඉතින් මට ඒක කරන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ මේ කවුන්සලින් කරනවා කියලා කියන්නේ දවසක් විනාඩි 5ක් කතා කරනවා කියන එක නෙමෙයි. ප්‍රෝග්‍රෑම් එකක් හදලා මාස 6ක විතර එකක් ප්ලෑන් එකක් හදලා සෙෂන් ප්ලෑන් එකක් හදලා ඒකට අනුව ගිනිහිල්ලා එයාගේ තියෙන ප්‍රශ්න අයින් කරන්න ඕනේ. පැහැදිලිද? ඒක වෙනම කලාවක්. වෙනම වෘත්තියක්. ඔස්ට්‍රේලියාවේ හැම ඕනි තරම් ජොබ් තියෙනවා. සයිකොලොජිකල් කවුන්සලින් කියපුවා. වීසා එක ගන්නෙම හරි ලේසි. ඒතකොට දැන් ඔබ අහනවා මගෙන් කවුන්සලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඔබ ආසාවට කවුන්සලර් කෙනෙක් වෙන්න යන්න එපා හොඳේ. පොඩ ඔබට දැනෙන්න ඕනේ ඔබට ඒ සුසුකම තියෙනවද කියලා. කොහොමද ඒක බලාගන්නේ? බලාගන්නේ මෙහෙමයි. ඔබේ යාළුවෝ නෑදෑයෝ ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්න කතා කරන්න. ඒ කතා කරගෙන යනකොට හරිද? ඒගොල්ලෝ කියනවා නම් මේ මෙයාත් එක්ක මේ ප්‍රශ්න කතා කරපුවාන් පස්සේ මගේ හිතට සහනයක් තියෙනවා කියලා. සහ ඒ ප්‍රශ්න කතා කිරීම නිසා ඔබගේ මනස ව්‍යාකූල වෙලා නැත්තම් ඔබට තේරෙනවා නම් ඒව අහගෙන අහගෙන යනකොට ඔබගේ මනසත් ව්‍යාකූල වෙනවා කියලා වැඩේ අතහැරලා දාන්න. ආයෙ දිගට යන්න එපා. ඔබ සීදි විහාන කරගෙන නතර වෙන්නේ. හරි? පැහැදිලිද? මේ කවුන්සලර් කෙනෙක් වෙන්න ස්ටඩි මනසක් තියෙන්න ඕනි. හරි? ශක්තිමත් මනසක් තියෙන්න ඕනි. පැහැදිලිද ඒක? හැබැයි හරිම මොනවා වෙන්නත් ඕනේ මේ මනස? හරි සුමට වෙන්නත් ඕනේ. සානුකම්පික ස්වභාවය. හරිද? අර මෛත්‍රී සහගත බව ඒ ඔක්කොම තියෙන්න ඕනේ. මේකත් ඕනේ. සානුභූතික බව. මේකට ආගන්න මෙඩිකල් ෆැකල්ටි යන්න ඕනේ නැහැ. මොකද අපි සයිකලොජිකල් කවුන්සලර් කෙනෙක් රෝගීන්ට මොනවද කරන්නේ නැද්ද? බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් දෙන්නේ කවුද? සයිකියාට්‍රි ඩොක්ටර්. සයිකියාට්‍රි ඩොක්ටර් බෙහෙත් දීගෙන ගිහින් එයාට සනීප වීගෙන එනකොට කවුන්සලර් කෙනෙකුට රිෆර් කරනවා. ඊට පස්සේ තමයි ඔබේ ජොබ් එක තියෙන්නේ. හරිද? මේකට ඩිප්ලෝමා එකක් තියෙනවා. එදා අපිට කියන්න ඇති. කැලණි විශ්වවිද්‍යාලෙත් තියෙනවා, කොළඹ විශ්වවිද්‍යාලෙත් තියෙනවා. S3කින් යන්න පුළුවන්. ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවට් එක කරලා MSc ලෙවල් එකට යනකම් යන්න පුළුවන්. හරි. සයිකලොජිකල් කවුන්සලින්. හරි. සබ්ජෙක්ට් තියෙනවා පහක්. ජෙනරල් සයිකොලොජි, ඇබ්නෝමල් සයිකොලොජි, චයිල්ඩ් සයිකොලොජි, බයෝ සයිකොලොජි, කවුන්සලින් අප්‍රෝච් ඇන් ටෙක්නික්ස් කියලා. ඔට කියන ගැන්න තිය. S3 ඩිප්ලෝමා එක, BSc එක, MSc එකට යනකම් යන්න පුළුවන්. ඒකෙන් ඔබට S3ක් තියෙනවා නම් කැලණි විශ්වවිද්‍යාලයේ හෝ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන හරිද සයිකොලොජි ඇන් කවුන්සලින් ඩිප්ලෝමා එක කරන්න පුළුවන්. හරි. පෞද්ගලික ආයතන ගණනාවක් තියෙනවා. මම ඒවා කියන්න යන්නේ නැහැ. ඒවා සල්ලි ගන්න ඒවානේ. අරකෙත් සල්ලි ගන්නවා. හැබැයි නමුත් ඒක ඒ මහා ලොකු සල්ලියක් බලාපොරොත්තු කියන්නේ ඒක ලාභ අරමුණු කරන එකක් නෙමෙයි. හරි. එහෙම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔබ අර මොනවයි ඉගෙන ගත්තත් අරක මතක තියාගන්න කවුන්සලින් වලට යන්න කලින් තමාගේ සයිකොලොජි එක බලාගෙන ඉන්න ඕන. හරිනේ. උසස් පෙළ ජීව විද්‍යාව 2025 තියරි විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක.